පෙරපින් පරිසම් දෙන අවස්ථාව පෙන්눔 කරනවා ධාර්මික භාවයක් පෙන්눔 කරන කෙනෙක් පිටරට උසස් අධ්‍යාපනයේ සදා වරම් ලැබූ දරුවන්ට ශිෂ්‍යත්වයෙන් වෙන කාලවකවාන ඔබ සූපත් වෙලා gederin අවස්ථාව පෙන්눔 කරනවා මනමාලය බලන්න යන්න මනමාලී බලන්න යන්න අවස්ථාව නැකත් යොදා ගන්නා කාලවකවානුවක් තමන් මූණ දෙන්න බලාපොරොත්තු වෙන උසස් අධ්‍යාපන කටයුතු වලට පහසුකම් සැලසෙන අවස්ථාවක් පෙන්눔 කරන බව පේනවා ලොතරැයි දිනුම් පිළිබඳ වාසනාව පෙන්눔 කරන ඔබේ ජීවිතයේ සතුට සමාදාන ළඟා කරගන්න පුළුවන් වාසනාව පෙන්눔 කරන බව පෙන්눔 කරනවා අයිබෝවන් අද අපි විශ්ව පන්සල නාලිකාව හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් ග්‍රහ මාරුව පිළිබඳව 2024 3 මාසයේ 7 වෙනිදා ගුරු දින පෙරවරු 10:37 ට මිත්‍ර රාශිය වූ මකර රාශිය අතර තවත් මිත්‍ර රාශියක කුම්භ රාශියට පැමිණෙනවා මේ සිකුරු කියන ග්‍රහය. ඒ අනුව තත්කාල කේන්ද්‍රය සකස් කළා එතකොට එන්නේ වෘෂභ රැස මුල් කරගත් තත්කාල කේන්ද්‍රය. මෙන්න මේ තත්කාල කේන්ද්‍රයේ පදනම් කරගෙන තමයි අපි සිකුරු මාරුව පිළිබඳව අනාවැකි පල කරන්නේ. දැන් බලමු අපි රාශි 12ට කොහොමද මේ සිකුරු මාරුව බලපාන්නේ කියලා. මේෂ රැසින් ඉපදුණු අයට මේ සිකුරු මාරුව කොහොමද බලපාන්නේ කියන එක. මේ මේෂ රැසින් ඉපදුණු අයට මේ සිකුරු මාරුව ක්‍රියාත්මක වෙන්නේ තත්කාල කේන්ද්‍රය අනුව මුලින්ම 2024 3 මාසයේ 7 වෙනි ගුරු දින පෙරවරු 10:37 මිත්‍ර රාශිය වූ මකර රාශිය අතර තවත් මිත්‍ර රාශියක වූ කුම්භ රාශියට සිකුරු පැමිණීමත් එක්කම මේෂ රැසින් ඉපදුණු අයගේ 11 වෙනි කොටුවේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මේ 11 වෙනි කොටුවේ ක්‍රියාත්මක වීම ඉතාම සුබ තත්ත්වයක් පෙන්වන් කරනවා. මතක තියාගන්න බොහෝ වෙලාවට හොඳ සිතුවිලි ඇති හොඳ ක්‍රියාකාරකම් ඇති පහන් සිතුවිලි ඇති පුද්ගලෝ හමු වෙන අවස්ථාවක් ඒ වගේම තමන්ගේ ජීවිතය නිවා ගන්න පුළුවන් සතුටටපත් කර ගන්න පුළුවන් ධාර්මික හැඟීම් ඇති පුද්ගලයෝ හමු වෙන කාලවකවානක් ඔවුන් ඔබට දෙන පණිවිඩය තමයි අහවල් සිද්ධාස්ථානයේ යහපත් අහවල් ස්වාමින් වහන්සේ යහපත් අහවල් ෆාදර් යහපත් අහවල් සාමි හොඳයි මෙන්න මේ තැන් වලට ගිහිල්ලා මේ ප්‍රශ්න කිව්වොත් විසඳුමක් ලබා ගන්න පුළුවන් අහවල් කේන්දර බලන තැන හොඳයි අහවල් গুপ্ত වැඩ කරන තැන හොඳයි කියලා පණිවිඩ දෙන මිත්‍රයෝ හිත මිත්‍රයව හම්බෙන අවස්ථාවක් බව පෙන්눔 කරනවා ඒ වගේම ඔබ ඒවා විශ්වාස කරලා ඒවගෙන හොයලා බලලා තීඳු තීන අරගෙන ඒවට නැවෙන කෙනෙකු බවත් පෙන්눔 කරනවා ඒ වගේම මතක තියාගන්න මේ කාලය තුල ඔබ ධාර්මිකව හම්බ කරන කෙනෙක් ලොකු මුදලක් හම්බ කරනවා ලොකු ලැබීමක් තියෙනවා අනිවාර්යෙන් ඔබ එදාට කලින් දවසේ එදා දවසේ අනිවාර්යෙන් ඔබ ගන්න ඕන ලොතරැයි අනිවාර්යෙන්ම ඔබට දිනුමක් තියෙනවා යම් වාසිය සැලසෙන බව මතක තබා ගන්න. පුළුවන් නම් ඔබ ළඟ ඉන්න දක්ෂ ජ්‍යොතිෂ සාත්තන්ට ළඟට ගිහිල්ලා ඔබගේ පක්ෂියා රජ කරන මොහොතක සුබ හොරාවකින් සුබ පංච මොහොරාවකින් සුබ සූක්ෂම හොරාවකින් ලොතරැයියක් මිලදී ගත්තොත් ඔබට ජය නියත බව මතක තබා ගන්න. ඔබ අනාගත බලාපොරොත්තු සඳහා මහ පුදුම තීන්දුව తీරන ගන්නා කෙනෙක්, ඒ සම්බන්ධයෙන් කටයුතු කරන කෙනෙක්, ගොඩක් වාසලසා ගන්නා කෙනෙක් බවත් පෙන්වන් කරනවා. සමහර වෙලාවට ඔබ මතක තබා ගන්න අනාගතය ගැන සැලසුම් සකස් කරලා රට රාජ්‍ය වල ඇවිදින තීන් తీරන ගන්නා කෙනෙක්. ඒ වගේම සමිති සමාගම් වල ඔබට තනතුරු ලැබෙනවා. ගමේ පන්සලේ පළාතේ ඒ සමිති සමාගම් වල සභාපති ලේකම් කම් වලට ඇරුම් ලැබෙනවා. භාණ්ඩාගාරිකම් බාර ගන්න කියලා ඇරුම් ලැබෙනවා. ගමේ පළාතේ පන්සලේ කෝවිලේ දේවාලේ පල්ලියේ පූජක පක්ෂයේ හිත දිනා ගන්න අවස්ථාව ඔබව පෙන්눔 කරනවා බොහෝ වෙලාවට ඔබට යම් යම් ලොකු ලැබීම් පෙන්눔 කරන කාලවකවානක් ඔබගේ ආදායම සරු වෙන කාලවකවානක් ආදායම සරු කරගන්න යම් යම් භාවිතා කරන උපක්‍රම ඉතාම හොඳ බවක් පෙන්눔 කරනවා විශේෂයෙන් දරුවේ බිහි කරන අවස්ථාවක් නම් මවක් අනිවාර්යෙන් ලස්සන හැඩවැඩ ඇති කාන්තාවක් දියණියක් බිහි කරන වාසනාවන්ත කාලාව. ඒ කියන්නේ වාසනාවන්ත මොහතක වාසනාවන්ත ග්‍රහපීඨීමක් තියෙන මොහතක ලස්සන හැඩවැඩ ඇති දුවක් බිහි කරන වාසනාව සැලසෙන බව පෙන්눔 කරනවා. හැබැයි පොඩ්ඩක් ඔබ මතක තියාගන්න ඕන ජලය ආශ්‍රිතව සේවය කරන අය බොහොම ප්‍රේසම් වෙනවා. කිවිඳුම් කටයුතු කරන විශේෂයෙන් ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් රැකටයුතු රැකවල් යොදන පුද්ගල ප්‍රේසම් වෙනවා. කෙණ්ඩා පෙරලීම් නහර පෙරලීම් නිසා ඔබ දියේ ගිලීම් වලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ආරක්ෂා කැඳුම් පැනදගෙන ඔබගේ ඒ ආරක්ෂක රාජකාරී කටයුතු නිලෙන් නොන බව මතක තබා ගන්න. ඒ වගේම බොහෝ වෙලාවට ඔබගේ ජීවිතේ ජය ගන්නා ග්‍රහමාරුවක් නිසා ඔබට මං ජය ප්‍රාර්ථනා කරනවා. මේ ළඟට අපි බලමු වෘෂභ රැසින් ඉපදුණු අයට මේ සිකුරු මාරු කොහොමද බලපාන්නේ කියලා. 2024 3 මාසයේ 7 වෙනිදා ගුරු දින පෙරවරු 10:37 මිත්‍ර රාශිය මකර රාශිය අතර තවත් මිත්‍ර රාශියක කුම්භ රාශියගත වීම සිදු වෙනවා. වෘෂභ රැසින් ඉපදුණු අයගේ 10 වෙනි කොටුවේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. තනතුරු ලාභ ලැබෙන අවස්ථාවක් පුද සත්කාර ලැබෙන අවස්ථාවක් මතක තියාගන්න
ඔබ මොනහරි රැකියාව වෘත්තික උසස්වීමක් බලාපොරොත්තුෙන් හිටියානම් නිරායාසයෙන් ලැබෙන අවස්ථාවක් ඔන්න ඔබට ඉහලින් හිටපු පුද්ගලයා ඉල්ලා ආශ්‍රයලා ගියා එක උසස් තනතුරකට පත් වුණා එක රට ගියා ඔන්න ඔබ නිකම්ම මේ පුටුවට යන අවස්ථාවක් පෙන්වන්න කර නිතරගෙන් පත් වෙනවා කියන්නේ ඔකට තමයි ඒ වගේම මතක තියාගන්න ඔබට ලැබෙන වාසි යාන වාහන අලුත් කැබින් එකක් ඒ වගේම බොහෝ වෙලාවට තමන්ට පාවිච්චි කරන් තියෙන ටෙලිෆෝන් එක පිළිබඳව ලැබෙන වැඩ ආවරණය කරන මුදල පිළිබඳව සීලු තොරතුරු ලැබෙන කාලවකවන බව පෙන්වුම් කරනවා උසස් වීම ඔබගේ පිටිපස්සෙන් එන බව මතක තබා ගන්න නැත්නම් පිටිපස්සෙන් එවැනැල්ල වගේ නතර වෙලා තිබිච්ච උසස් වීම ඔන්න ඔබට භෞතික වශයෙන් පේන අවස්ථාවක් පෙන්වුම් කරනවා ඒ වගේම ඔබ අහම් පුතාලාගෙන් ගොඩක් වාසි සලසා ගන්නා බව පෙන්වුම් කරනවා වෙන්ද වගේ මේ සමහර අයට කරගන්න බැරි වෙච්ච වැඩ ඔබ කරලා පෙන්නලා අහම්පුතුන්ගේ හිත් දිනා ගන්නවා සමහරට ඔබ අලුත් ස්ථානයකට රැකියාවකට යනවා එතන ගිහලා ඔබට පැවරුණ වැඩ ඔබ වැඩේ හරියට කරලා කලින් හිටපු මිනිස්සුන්ගේ හොරමැර ජඩකම් ඔබ අල්ලලා දෙනවා ඔබ පෙන්නලා දෙනවා බොහෝ වෙලාවට ඔබගේ තනතුරු ස්ථාපිත කරගන්න අවස්ථාවක් එහෙම නැත්නම් තනතුරු තහවුරු කරගන්න අවස්ථාවක් ඔබ විශ්වාසවන්ත පුද්ගලෙක් විදිහට වැජඹෙන අවස්ථාවක් පෙන්වුම් කරනවා රක්ෂාවේ දියුණුවතක ඔබ කරන සීලු කටයුතු සාර්ථක වෙන බවක් පෙන්වුම් කරනවා ඒ වගේම මතක තබා ගන්න අනිවාර්යෙන් විනෝදයේ සඳහා කටයුතු කරන අවස්ථාවක් උපදේශක රැසින් බුදුනාය විනෝද චාරිකාවල යනවා එහෙම නැත්නම් ඇවිදින්න යනවා සතුරු සාමිච්චයේ දෙන අවස්ථාවක් ඒ යාළු හිත මිත්‍රත් එක්ක ඔන්න බොහෝ වෙලාවට එකට එකතු වෙලා විනෝදෙන අවස්ථාවක් හැබැයි පොකට් එකට පොඩ්ඩක් දැනෙන අවස්ථාවක් ගෙදරින් බැනුම් අහන අවස්ථාවක් ඒ වගේම මිත්‍රයන් ඔබ හොයාගෙන යන අවස්ථාවක් නිකම් මිත්‍රෙම හොඳ මිත්‍රව හොයාගෙන යන අවස්ථාව ඔබව පෙන්වන්න කරනවා ඇඳුම් පෙළඳුම් සම්බන්ධයෙන් අමුතු වියදම් දරන කෙනෙක් බ්‍රෑන්ඩඩ් ඇඳුම් හොයාගෙන ගිහිල්ලා මිලදී ගන්නා කෙනෙක් බොහෝ වෙලාවට වේල් කරත්තයක් විදිහට ඔබ මේ දවස්වල පාරේ යන්නේ සමහර වෙලාවට ගෙදර හිටියත් ඔබ පිරිසුදුව පිළිවෙලට ඇඳගෙන ඉන්න අවස්ථාවක් පෙන්වන්න කරනවා ඒ වගේම මතක තබා ගන්න ප්‍රීතිය පිණිසම කටයුතු කරන දේවල් ඔබ කරන්නේ බොහෝ වෙලාවට ඔබ ජනප්‍රදානින් සංගම ළඟ සේවය කරන කෙනෙක් නම් ඒ අයගෙන් ඔබ ටිකක් පැසසුම් ලබන අවස්ථාවක් විශේෂයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් කටයුතු කරන අයට බොහෝ වෙලාවට ඔන්න පිටරටවල පවා යන්න වාසනාව සැලසෙනවා දීර්ඝ සංචාරවල යෙදෙන්න වාසනාව ලැබෙනවා සමහර අයට ජාත්‍යන්තර මට්ටමින් තනතුරු තාන්න මාන්න හිමින බවක් පෙන්වන්න කරනවා සමහර වෙලාවට මතක තියාගන්න බොහෝ වෙලාවට ඔන්න තානාපති තනතුරුකම් හිමින වැඩ බලන ඇමතිකම් එහෙම නැත්නම් රාජ්‍ය ඇමතිකම් හිමින අවස්ථාවක් පෙන්වන්න කරනවා ඒ වගේම බොහෝ වෙලාවට ඔබගේ ජීවිතේ වාසනාව කියන එක අතින් අරගෙන ආපු අවස්ථාව ඉස්මතු වෙන අවස්ථාව සමහරట్లాට ඔබ කරන කීන වෙළඳ ව්‍යාපාරවල වැටීම නතර වෙනවා. ඒකේ බොහෝ වෙලාවට යම් තැනක ස්ථාපිතව ඔබට අරන් යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔබ ටිකක් කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්. ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්නේ නැහැ. මුත්‍රාස රෝග ඇති වෙනවා. ඒ වගේම දිය වැඩියාව පිළිබඳ ප්‍රශ්න. පැණි ආහාර, රස ආහාර, දිව පිනවන්න ගිහලා දිය වැඩියාව වගේ දේවල් අදා ගන්න කෙනෙක්. ඒසත් පුළුවන් තරම් කට ප්‍රවේශම් කරගෙන ඉන්න මතක තියාගන්න. ඔබට මම ජය ප්‍රාර්ථනා කරනවා. මීළඟට බලමු මිතුන රැසින් ඉබදුනොයට මේ සිකුරු මාරු කොහොමද බලපාන්නේ කියලා. 2023 තුන්වෙනි මාසයේ 7 වෙනිදා ගුරුදින පෙරවරු 10/44 මිත්‍ර රාශිය මකර රාශිය අතර තවත් මිත්‍ර රාශියක් වූ කුම්භ රාශිය ගතවීම සිදු වෙනවා. මිතුන රැසින් ඉබදුන අයගේ 9 වෙනි කොටුවේ මේක ක්‍රියාත්මක වෙන්නේ. මතක තියාගන්න මිතුන රැසින් ඉබදුන අයට මල් 10යි 7යි නෙමෙයි මල් 10යි සුපරිම සුපරි කාලවකවනක් මේ ලබන්නේ. විශේෂයෙන් පෙරපින් පරිසම් දෙන අවස්ථාව පෙන්වුම් කරනවා. පෙරපින් පරිසම් දෙනකොට මතක තියාගන්න ඔබ පුළුවන් තරම් නිරෝගීමත්ව ඉන්න ඕන. ඒ වගේම තවදුරටත් මතක තියාගන්න ඔබ කාර්ය බහුල ජීවිතයක් ගත කළත් මතක තියාගන්න ඕන ඔබගේ ජීවිතය අනිකුත් කටයුතු අතපසු කරන්න එපා. විශේෂයෙන් ධාර්මික හැඟීමෙන් කටයුතු කරන කෙනෙක්, ධාර්මික භාවයක් පෙන්වුම් කරන කෙනෙක්. ඒ වගේම ඔබ පිටරට වාසය සඳහා යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔන්න ඒකට වීසා එක ලැබුණා. එහෙම නැත්නම් බොහෝ වෙලාවට ඔන්න ඒකට ඔබගේ පාස්පෝර්ට් එක හරිගස්සලා ඔබට ලැබුණා. එහෙම නැත්නම් බොහෝ වෙලාවට ඒකට සල්ලි බැඳා. එහෙම නැත්නම් අහවල් දින යන ලෑස්තින් කියන පණිවිඩයක් ඔබට ලැබෙනවාමයි. ඒ වගේම පිටරට උසස් අධ්‍යාපනයේ සඳහා වරම් ලැබුණු දරුවන්ට ශිෂ්‍යත්වයෙන් වෙන කාලවකවානවා. සමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ එහෙම නැත්නම් බොහෝ වෙලාවට ඔබ ඉනගත්ත මධ්‍යස්ථානයේ එහෙම නැත්නම් තවත් උසස් කෙනෙක්ගේ ප්‍රබල මැදිහත්වීමකින් යම් සංවිධානකින් ඔබට මුදලක් හදලා ලැබිලා පිටරට යන්න වාසනාව සැලසෙන බවත් පෙන්වුම් කරනවා. ඒ වගේම ඔබට කරුණාව හොඳට හිතේ පදියම් වෙච්ච අවස්ථාවක් නිසා මේ කරුණාව මුල් කරගෙන
ගොඩක් දේවල් හොඳ විදිහට කටයුතු කරගන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙකු බවත් පෙන්වුම් කරනවා. මිතුරු රැසින් ඉපදුන අය මොන ප්‍රේමය ජය ගන්නා කාලවක වානවා. ඒ වගේම ප්‍රේමයෙන් බොහෝ වෙලාවට ඔබ ඉහළ තැනකට පත් වෙන කෙනෙක් බවත් පෙන්වුම් කරනවා. ඈත්ච්ච ප්‍රේමය ලං වෙනවා. සමායට දුරස්ච්ච ප්‍රේමය ඔන්න ළඟා කරගන්න ඔබ උපක්‍රම භාවිතා කරනවා. සමහරලාට ඈත්ච්ච ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිය ඔබ හොයාගෙන එනවා. එහෙම නැත්නම් කොහේරි තැනකදී හමු වෙනවා. ඒ පුදුම විදියට හමු වෙලා ඔන්න නැවත ඒ සම්බන්ධතාවයේ යහපත් විදියට පවත්වා ගන්න යනවා. විවාහය අවුල් සහගත තත්ත්වයකට දෙන්න දෙපැත්තකට වෙලා හිටියානම් දෙන්න තැන් දෙක රැකියා කළා නම් එහෙම නැත්නම් දිස්ත්‍රික්ක දෙක පළාත් දෙක රැකියා කළා නම් ඔන්න මතක තියාගන්න එක වහලක් යට ඉන්න වාසනාව සැලසෙන බවත් පෙන්වුම් කරනවා. බොහෝ වෙලාවට වෛද්‍ය වෘත්තිකයේ නීලා ඉන්න අයට සාහනය සැලසෙන බවත් පෙන්වුම් කරනවා. ඕන් ස්ථාන මාරුවීම් බලාපොරොත්තු වුණා නම් ඒ සූද ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කරගන්න වාසනාව සැලසෙන බවත් පෙන්වුම් කරනවා. මිතුරු රැසින් ඉපදුණු අය රෙදිපිලි සම්බන්ධයෙන් එහෙම නැත්නම් නූල් සම්බන්ධයෙන් එහෙම නැත්නම් විලාසිතා සම්බන්ධයෙන් එහෙම නැත්නම් ලව සිටි වගේ පවත්වාගෙන නැහැට වාසි සැලසෙන බව පෙන්වුම් කරනවා. ඕම් විශේෂයෙන් මතක තියාගන්න ගොඩක් වාසි සැලසා ගන්නා විදිය වෙලඳාම් කටයුතු කරන කෙනෙකු බවත් පෙන්වුම් කරනවා. හැබැයි මිතුරු රැසින් ඉපදුණු අය සෙම් රෝගලින් පීඩා විඳින කෙනෙක් බව පෙන්වුම් කරනවා. හැබැයි රූප සෝපාවය ගැන හිතන කාන්තා පක්ෂය රිතම් වාසි සැලසෙන බව පෙන්වුම් කරනවා. විශේෂයෙන් මතක තබා ගන්න ඔබගේ රූප සෝභාවය ලස්සන කරගන්න ඔබට යම් අයගෙන් යම් යම් අයගෙන් තෑගි බෝග ලැබෙනවා. විශේෂයෙන් තමන්ගේ ආදරවන්තයාගෙන් ඔන්න ඔබට ලිප්ස්ටික් ටික එහෙම නැත්නම් තමන්ට ෂැම්පෝ එක ලැබෙන අවස්ථාව පෙන්වුම් කරනවා. බොහෝ වෙලාවට තමන්ගේ පොකට් එකක් බේරගෙන වැඩෙත් කරගන්න පුළුවන් වාසනාවන්ත කාලයක් ඉස්මතු වෙන බව පෙන්වුම් කරනවා. මිතුන් රැසින් ඉබුදුනුවයට මම ජය ප්‍රාර්ථනා කරනවා. මීලකට බලමු කටක රැසින් ඉබුදුනුවයට මේ සිකුරු මාරු කොහොමද බලපාන්නේ කියලා. 2024 තුන්වෙනි මාසයේ අත්ෙන්දා ගුරු දින පෙරවරු 10:37ට මිත්‍ර රාශිය මකර රාශිය අතර තවත් මිත්‍ර රාශියක කුම්භ රාශි ගත වීමත් එක්කම කටක රැසින් ඉබුදුනුවයගේ ක්‍රියාත්මක වෙන්නේ මේකේ 8වෙනි කොටුවේ බව පෙන්වුම් කරනවා. විශේෂයෙන් මතක තබා ගන්න බෝවිලාට අසිනීප කතන්දරයකින් පෙළුණා නම් රෝහල්ගත වෙලා හිටියා නම් ලෙඩේ හොයාගන්න බැරුව හිටියා නම් ඔන්න ලෙඩේ හොයාගන්න අවස්ථාවක්. ඒකට අවශ්‍ය දේවල් ඔන්න ඔබට කියනවා මෙන්න මේ පරීක්ෂණේ පිටින් කරගෙන ඉන්න කියලා. ඔබ කරගෙන යනවා ගිහිල්ලා රිපෝට් එක ලැබෙනවා. අන්න ඒ රිපෝට් එකයි රෝහලේ වාර්තාවයි එකට සංසන්දනය කරලා බැලුවම ඔන්න රෝග නිදානය හොයාගෙන ඔබේ ලෙඩට බෙහෙතක් දෙන අවස්ථාවක් ඔබ සූපත් වෙලා gedare ina අවස්ථාවක් පෙන්වුම් කරනවා. විශේෂයෙන් මතක තබා ගන්න මේ කටක රැසින් ඉබදුණු අයට ඉතාම වාසිදායක තත්ත්වයක් පෙන්වුම් කරනවා. මොනවද සිත් කරදරයකින් පෙරළුණා නම් ඔබ කලත් තිස්සේ අමනාපයකින් හිතේ වේදනාවකින් සිටියා නම් ඔන්න අතුරුදහන් වෙච්ච දේ ලැබුණා කියන ආරංචිය ලැබෙනවා. නැත්නම් ඔබගේ වාහනේ නැති වුණා, ඔබගේ බඩුමුට්ටුව රත්තරන් බඩුවක් සොරාගත්තා, මොන හරි දෙයක් අතුරුදහන් වුණා කියන ආරංචිය ඔබට පෞගී කාලේ සිත් පීඩාවක් ගෙන දුන්නා නම් ඔන්න ඒක වෙනත් තැනක තිබුණා හමුුණායයි කියන ආරංචිය ලැබෙනවා. ඒ වගේම මතක තබා ගන්න ඕන ඔබගේ පවුලෙන් වෙන් වෙච්ච කෙනෙක්, ඈත් වෙච්ච කෙනෙක්, ඈත පළාතකට ගිය කෙනෙක් හොයාගන්න බැරුව හිටියා නම් එයා අහවල් තැන ඉන්නවා කියන පණිවිඩය ලැබෙනවා. සමහරවිට ඔබගේ දීනී හිතුවක්කාර තීඳු තීරණ අරගෙන වෙන තැනකට ගියා නම්, කෙනෙක් එක්ක ගියා නම් අන්න ඒ සම්බන්ධයෙන් ඔබට සුබ ආරංචියක් ලැබිලා බොහෝලට ඔබගේ හිතට සතුටක් ගෙන දෙන ආරංචියක් ගෙන දෙන අවස්ථාවක් පෙන්වුම් කරනවා. හැබැයි කනගාටුව දුක මුසුවෙන ආරංචිත් වෙන්න පුළුවන්. විශේෂයෙන් කාන්තා පක්ෂයේ අයිරටයක් කපල බවක් පෙන්වුම් කරනවා. ඒ ආගේ ලෙඩ දුක් පිළිබඳව ඔබට ආරංචි ලැබෙනවා. ඔබ ඒ සම්බන්ධයෙන් මුදල් අදාල වැය කරන කාලවකවන බව පෙන්වුම් කරනවා. ඒ අයට සම්බන්ධයෙන් කාලය වැය කරනවා, මුදල් වැය කරනවා. ඒ සම්බන්ධයෙන් ඔබට ටිකක් පීඩා ගෙන දෙන අවස්ථාවක් පෙන්වුම් කරනවා. හැබැයි මතක තබා ගන්න ඕන විශේෂයෙන් තමන්ගේ ධනය ආරක්ෂා කරගන්න ඕන කාලවකවන. ඔබ ටිකක් විනෝදයට බර තත්ත්වයකට පත් වෙනවා. එහෙම නැත්නම් දුර පළාත්වල ඇවිදින්න යනවා, තමන්ගේ වස්තු ධනෙ අනිත් අයට බාර දීලා යනවා, එනකොට කඩලා නැති වෙලා අතුරුදහන් වෙලා එහෙම නැත්නම් ඒවා විනාශ වෙලා කියන ආරංචිය ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඒවා යම් අයට නිවැරදිව පවර්ලා යන්න ඕන. දුන්න විදිය තමන්ගේ ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහගෙන යන්න මතක තියාගන්න. ගන්න කොටත් ඒ ෆොටෝ එක බලලා ගන්න ඕන බව මතක තබා ගන්න. ඒ වගේම කටක රැසින් ඉපදුණු අය විශේෂයෙන් අරක්කු සැල් පවත්වාගෙන යන රෙස්ටෝරන්ට් හෝටල් පවත්වාගෙන යන විට ඉතා වාසැලසෙන බව පෙන්වුම් කරන. පෞගේ කාලේ වෙළඳාම අඩු වෙලා තිබුණා නම්, පාරිභෝගික ඈත් වෙලා තිබුණා නම් ඔන්න පාරිභෝගික වැඩිපුර ගැවසෙන කාලවක වනවා. ඒ වගේම පාරිභෝගික හොයාගෙන යන කාලවක වනවා. විශේෂයෙන් පාරිභෝගිකයන් වැඩිපුර ගැවිසිලා ඔබගේ
විශේෂයෙන් ලාච්චුව පිරෙන අවස්ථාවක් පෙන්වුම් කරනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය බඩමුට්ටු ගෙනත් තියාගෙන ඒව වෙලෙහෙන දාමට පුද්ගලියොත් ලෑස්ති කරලා තියාගෙන සතුටින් ඉන්න කියලා මම ඔබට යෝජනා කරනවා. ඔබගේ ජීවිතයේ ඔන්න විශේෂයෙන් වැගිරිට දේවල් වතුර ජලය ආශ්‍රිත දේවල් වලින් වැඩි වාසිය සලසා ගන්න වාසනාව සලසන බව පෙන්වුම් කරනවා. කටකරසින් ඉබදුන අයට සාක්කු අතමිට ලාච්චුව පිරෙන කාලයක් කියලා මතක තියාගන්න. සුබ අනාගතයක්. මීළඟට බලමු සිංහ රැසින් ඉබදුන අයට මේ සිකුරු මාරු කොහොමද බලපාන්නේ කියන එක. 2024 තුන්වෙනි මාසයේ අත්වෙන්දා ගුරු දින පෙරවරු 10:44 මිත්‍ර රාශිය මකර රාශිය අතර තවත් මිත්‍ර රාශියක කුඹ රාශියකට වීම සිදු වෙනවා. සිංහ රැසින් ඉබදුන අයගේ 7 වෙනි කොටුවේ මේක ක්‍රියාත්මක වෙන්නේ. 7 වෙනි කොටුවේ ක්‍රියාත්මක ඉතාම සුබ තත්ත්වයක් පෙන්වුම් කරනවා. විවාහ ගිවිස ගන්න වයසේ ඉන්න දරුවන්ට විවාහ යෝජනා එන කාලයක්, මංගල යෝග එන කාලයක්. ඔන්න අම්මට තාත්තට ටිකක් පොරොන්දම් බලන්න, කේන්දර ගැලපෙනවද කියලා බලන්න, එහෙමයි දුවන්න සිදුවෙන කාලවකවානවා. සමහර වෙලාවට මනමාලයා බලන්න යන්න, මනමාලී බලන්න යන්න අවස්ථාව නැකත් යොදා ගන්නා කාලවකවානවා. ඒ සම්බන්ධයෙන් තීන්දුවන් ගන්න කාලවකවානවා. සමහර වෙලාවට විවාහය ස්ථිර කරන කාලවකවානවා. එහෙම නැත්නම් ස්ථිර කරගත්ත විවාහ නැකත් යොදාගෙන නැකත් වලට කටයුතු කරන්න උත්සාහ කරන කාලවකවානවා ඉදිරියට එන බව මතක තබා ගන්න. විශේෂයෙන් බොහෝ වෙලාවට ලස්සන හැඩවැඩ ඇති, ඒ වගේම සමාජගත කාන්තාවක් ස්වාම පුරුෂයෙක් ඔබට හිමි වෙන්න තියෙන බව මතක තබා ගන්න. බිරිඳ විදියට ස්වාම පුරුෂයා විදියට, ඒ වගේම විශේෂයෙන් ඔබට ලැබෙන්න තියෙන දේවල් ඒ විදියෙන් ලැබෙන බවත් මතක තියාගන්න. විශේෂයෙන් විවාහයෙන් පස්සේ ජීවිතේ සරුසාර වෙන අවස්ථාවක් සිංහරසින් පිටුනයට පෙන්නුම් කරන ගහපීටින් බව පෙන්නුම් කරනවා. නීතිමය ස්ථානවල කටයුතු කරන අයට ඉතාම යහපත් තත්ත්වයක් පෙන්නුම් කරනවා. පෞගේ කාලේ නීතිමය ප්‍රශ්න ගැටළු වලින් හෙම්බත් වෙලා ඉටුපයයට සාහනය සැලසෙනවා. අනිවාර්යෙන් සිරගත වෙලා ඉන්න, එහෙම නැත්නම් දනුවන් ලැබලා ඉන්න අයගේ දනුවම ලිහිල් වෙනවා, සිරගත වෙලා ඉන්න අය නිදහස් වෙනවා. එහෙම නැත්නම් බොහෝ වෙලාවට ඔබගෙන යම් වැරදි තීන්දුවක් ලැබිලා තිබුණා නම්, ඔබ ඇපීල් කරා නම්, ඒ ඇපීල් තීන්දුව නිදොස් කොට නිදහස් කළා, දනුවම අඩු කළා, එහෙම නැත්නම් ඔබගේ ප්‍රශ්නයට සාහනය සැලසුණා කියන ආරංචිය ලැබෙන කාලවකවාන බව පෙන්වුම් කරනවා. විශේෂයෙන් සිංහ රැසින් ඉපදුණු අය විශේෂයෙන් මතක තබා ගන්න, සතුරු කරදරයක් පිළිබඳව ප්‍රශ්නකින් පෙළුණා නම් සමහර වෙලාවට ඔබට යම්සියක් දැනගන්න ආරංචියක් ලැබෙනවා. මේ අහවලා තමයි ඔබට සතුරුකම් කරන්නේ, කැලෑපැත්තට ගැහුවේ, යටි කූට්ටු වැඩ කළේ, ඔබ එයාගෙන් ප්‍රේසම් එන්න කියලා. ඒ සම්බන්ධයෙන් ඔබ ඔහු සමග සාකච්ඡා කළ සමතකට පත් කරගෙන ඔහුට වෙච්ච පීඩාවට සමාව ඉල්ලලා ඔබට ජය ගන්න පුළුවන් අවස්ථාවක් පෙන්වුම් කරනවා. මහජනයත් එක්ක ගැවසෙන ඇයට බොහොම හොඳ තත්ත්වයක් මත තියාගන්න. මහජනයත් එක්ක ගැවසෙන අය ඊටාම යහපත් තත්ත්වකින් පසුන බව පෙන්වුම් කරනවා. විශේෂයෙන් මහජනයගේ පිළිගැනීම ලැබෙනවා. පෞගේ කාලයේ ඌ තිබ්බන, පෞගේ කාලයේ අපහස වින්දනම්, පෞගේ කාලයේ බොහෝ වෙලට රිදෙන කතා ඇහුවනම්, ඔන්න දැන් ඔබට සමාජගත වෙන්න පුළුවන් අවස්ථාවක් ලැබෙන බව පෙන්වුම් කරනවා. සමහර වෙලාවට ඔබ පිළිගන්නා තත්ත්වයට පත් වෙන බව පෙන්වුම් කරනවා. ඒ වගේම විශේෂයෙන් තරඟ කටයුතු වලට සහභාගී වෙන අය සුබ නැකත් හදාගෙන යන්න අනිවාර්යයෙන්ම සිංහ රැසින් ඉබදුන අය ඒ තරඟ වලින් පළවෙනියා වෙනවාමයි. එහෙම නැත්නම් ඔබ තෝරාගත්තා, සමුක පරීක්ෂණයෙන් ඔබ ජයගත්තා, සමුක පරීක්ෂණ ඉදිරියින් ඉන්නේ ඔබයි කියන ආරංචිය ලැබෙන බවත් පෙන්වුම් කරනවා. මේ දවස්වල මුහුණ දෙන යම් විභාගයක් තියෙනවා නම්, විභාග ප්‍රතිඵලයක් බලාපොරොත්තු ඉඳියා නම්, ඒක ඉහිලින් ආරංචි වෙන බව පෙන්නුම් කරනවා. අනිවාර්යෙන් මතක තියාගන්න, ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයට පැමිණෙන්න පුළුවන් ග්‍රහමාරුවක් මේක. විශේෂයෙන් තමන් ළඟ ඉන්න බිරිඳ ස්වාමියාගෙන් ස්වාම පුරුෂයාගෙන් ගොඩක් වාසි සැලසෙන අවස්ථාවක් පෙන්වුම් කරනවා. ඔහු විසින් අයදුම් කරන යම් යම් මුදල් හදල් පිළිබඳව තත්ත්වේ ඔබට වාසිය සලසා ගන්න පුළුවන් අවස්ථාවක් පෙන්වුම් කරනවා. කොහොමනත් සිංහ රැසෙන් ඉපදුණු අය සිංහලෙයි සෙයියාවෙන් කටයුතු කරනවා වගේම පෙර වාසනාව ඉස්මතු කරගෙන ආදර ජය දයාව කරුණාව ජය ගන්න අවස්ථාවක් පෙන්වුම් කරනවා. ඔබට සුබ අනාගතයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි බලමු මීළඟට කන්‍යා රැසෙන් ඉපදුණු අයට මේ සිකුරු මාරු කොහොමද බලපාන්නේ කියලා. 2024 තුන්වෙනි මාසයේ අත්වෙන්දා ගුරු දින පෙරවරු 10:44 මිත්‍ර රාශිය මකර රාශිය අතර තවත් මිත්‍ර රාශියක කුඹ රාශියකට වීම සිදු වන අතරතුරේදී කන්‍යා රැසින් ඉබදුණු අයගේ 6 වෙනි කොටුවේ තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. 6 වෙනි කොටුවේ ක්‍රියාත්මක වීම ඉතාම සුබ තත්ත්වයක් කියලා මම නම් කරනවා. මතක තියාගන්න, බොහෝ වෙලට තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට සේවකයෝ නොහිටියා නම් ඔන්න සමුක පරීක්ෂණ කැඳවලා සේවකයෝ ලබා ගන්න අවස්ථාව හොඳ වටිනා කියන දැනුමෙත් සේවකයෝ ලැබෙනවා. සාධාරණ වැටුප් වලට ඔබට ඒවා හිමි කරගන්න පුළුවන් අවස්ථාවක් පෙන්වුම් කරනවා. සමහර වෙලාවට තමන්ගේ රැකියාව වෘත්තිය කරන තැන්වල
කඩුපාඩු පුරව ගන්න පුළුවන් අවස්ථාවක් සැලසෙන බවත් පෙන්වුම් කරනවා. ඒ වගේම මේ බර වැඩ කරන තැන්වල සේවක සේවිකාව එහෙම නැත්නම් යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන බැකෝ යන්ත්‍ර භාවිතා කරන එවැනි ආයතනවල අයට ටිකක් වාසි සැලසෙන බව පෙන්වුම් කරනවා. පෞගී කාලේ වැඩ නැතු හිටියා නම් ඔන්න ටිකක් කොන්ත්‍රාත් කටයුතු වැඩිපුර ලැබෙන කාලවකවනක් රීදුරු මහත්තුරුන්ට වැඩිපුර වැඩ ලැබෙන කාලවකවනක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම ආහාර පහන සම්බන්ධයෙන් කටයුතු කරන කන්‍යාරසික විදුනයට ටිකක් වාසි සැලසෙන බව පෙන්වුම් කරනවා. තමන්ගේ ආහාර පහන නිෂ්පාදනය කරන ආයතන බෙදාහරණ ආයතන විකුණන ආයතන වලට පාරිභෝගික වැඩිපුර ඇදිලා එන අවස්ථාව පෙන්වුම් කරනවා. ඒ වගේම බොහෝ වෙලාවට මත තියාගන්න ඕන ආහාර නිෂ්පාදනය කරන තැන්වල සේවක සේවිකන්ගේ සාක්කුවටියක් වැඩිපුර පිරින අවස්ථාව පෙන්වුම් කරනවා. හැඳුම් පැළඳුම් නිර්මාණය කරන ඒවා මසන එහෙම නැත්නම් ඒවා අලෙවිකරණ ස්ථාන වලට පාරිභෝගික වැඩිවිය වැඩිපුර ඇදිලා එන අවස්ථාවක් පෙන්වුම් කරනවා. ඔක්කියක් කන්‍යාරසින් ඉබ්දුන අයගේ ඒ ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන බව පෙන්වුම් කරනවා. ඒ වගේම මතක තියාගන්න මව්පියන් බොහෝ වෙලාවට තමන් හොයාගෙන යන අවස්ථාවක් මව්පියන්ගෙන් වාසි ලැබෙන බව පෙන්වුම් කරනවා. මව්පිය උරුමයන් පිළිබඳව මතකෙටුම් තිබුණා නම් සම්මතයකට පත් කරගන්න පුළුවන් අවස්ථාවක් පෙන්වුම් කරනවා. ඒ වගේම කන්‍යාරසින් ඉබ්දුන අය ජීර්ණ පත්තිතිය පිළිබඳ පොඩක් සැලකිලිමත් වෙන්න ඕන. සමහරට ආහාර පිටතැන් වලින් ගන්න ඕන නම් ඉතින් පිරිසිදුව ගන්න ඕන. සමහර වෙලාවට ඔබට ආමාශගත රෝග ඇති වෙන්න පුළුවන්, බඩේ අමාරු පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සහෝදර සහෝදරියන්ගෙන් ඔබට ගොඩක් වාසි සැලසෙන බව පෙන්වුම් කරනවා. ඔබ සමග තිබිච්ච මතකෙටුම් දුරු වෙනවා. සමහරට සහෝදරියෝ සමග ඔබට එකතු වෙලා පෞගේ කාලෙ තිබිච්ච අතපසු වීම නිවැරදි කරගන්න පුළුවන් අවස්ථාවක් සැලසෙන බව පෙන්වුම් කරනවා. ඒ වගේම රාත්‍රී කාලේ ගමන් යෑමදී බොහොම ප්‍රවේසම් ඉන්න ඕන. දෂ්ට පිළිබඳ විස ශරීරගත වීම පිළිබඳ ප්‍රශ්න පෙන්නුම් කරනවා. ඒ නිසා බොහොම කල්පනාකාරී වේ යුතුයි. බෝන රෝගවලින් ප්‍රවේසම් ඉන්නවන කන්‍යාරසින් ඉබදුන අය විශේෂයෙන් මතක තියාගන්න මේ දවස්වල මුඛ ආවරණය පාවිච්චි කරන අමතක කරන්න එපා. ඔබට ටිකක් සෙම අමාරු පිළිබඳ ප්‍රශ්න, සෙම ධාතුයේ කුපිත වීම පිළිබඳ ප්‍රශ්න පෙන්නුම් කරනවා. ඒ සම්බන්ධයෙන් හෙළ වෙදකමට අනුව බෙහෙත්ත් පාවිච්චි කරලා ඒවා යටපත් කරගන්න උත්සාහ කරන්න. නැත්නම් ඔබ බොහොමලට රෝහල්ගත වෙන මේ රෝහල්ගත වෙලා වෙනත් ලෙඩක් හදාගෙන ලොකු ප්‍රශ්න වලට මැදි වෙන්න පුළුවන් අවස්ථාවක් පෙන්නුම් කරනවා. කොහොමනත් ඔබගේ ජීවිතේ සමහර දේවල් පිළිබඳව ගත්තොත් එහෙම ඔබ ජය ගන්න අවස්ථාවක්. හතුරු වෙලා හිටපු සමහරට මිතුරෝ හතුරු වෙලා හිටියේ ඔන්න නැවත මිතුරෝ වෙන අවස්ථාවක්. එහෙම නැත්නම් බොහෝ වෙලාවට සමහර දේවල් පිළිබඳව ගත්තොත් එහෙම ඔබගේ ජීවිතයේ යම් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න ගැටලු තිබුණා නම් ඔබට ඒ ආරක්ෂාව සලස ගන්න පුළුවන් උපක්‍රම භාවිත කරන කාලවකවානක්. ඒකට ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. කොහොම සුබ අනාගතයක් ඔබට මේ ග්‍රහමරුවෙන් ලැබෙනවා. තුලාරසින් ඉබ්දුන අයට මේ සිකුරුමාරෝ කොහොමද බලපාන්නේ කියන එක 2023 තුන්වෙනි මාසයේ අත්වන ගුරු දින පෙරවරු 10:48 මිත්‍ර රාශි වූ මකර රාශි අතර තවත් මිත්‍ර රාශියක් වූ කුම්භ රාශිගත වීම සිදු වෙනවා. තත්කාල කේන්ද්‍රයට අනුව තුලාරසින් ඉබ්දුන අයගේ පස්වෙනි කොටුවේ තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. පස්වෙනි කොටුවේ ක්‍රියාත්මක වීම ඉතාම සුබ තත්ත්වයක්. තුලාරසින් ඉබ්දුන කෙනෙක්ගේ ඔන්න දරුවේ දීග දෙන්න යම් යම් මිලමුදල් වැය කරන අවස්ථාවක්, දුව පුතා හරි දීග දෙන්න මනමාලියෝ මනමාලියෝ වෙන අවස්ථාවක්, කේන්ද්‍ර බලන්න යන අවස්ථාවක්, පොරොන්දම් බලන්න යන අවස්ථාවක්, ඒ සම්බන්ධයෙන් ටික කාලය වැය කරනවා. දීග දෙන දරුවෝ ඉන්නවා නම් ඔන්න ඒ සම්බන්ධයෙන් කාලය වැය කරන සුසු කාලවකවන ඔබව මතක තබා ගන්න. ඒ වගේම ආදරය ප්‍රකාශ කරන්න ඕන නම් ඔන්න ප්‍රකාශ කරන සුසු අවස්ථාවක්. බය නැතුව ආදරය ප්‍රකාශ කරන්න. ආදරය අනිවාර්යයෙන්ම අනිත් කෙනාට දැනෙනවා. ඔබ කියන පණිවිඩය දැනෙනවා. ඒ නිසා හිතේ අංගම් හිටපු දේ එළියට දාන්න භෞතික වශයෙන් සුසු කාලයක් බව පෙන්වන්න කරනවා. හැබැයි මේ කාලය තුළ කාමුක ඇඟීම් ඉස්මතු වෙන අවස්ථාවක්. කාමුක ඇඟීම් ඉස්මතු වුණා කියලා තමන්ගේ මතක තියාගන්න ඉහෙලියව එහෙම නැත්නම් ආදරවන්තයව ඕන්ට වැඩිය ලං කරගන්න යන්න එපා. එයා වැඩි අදහසක් ගන්න පුළුවන්. පුළුවන් තරම් ඔබගේ කාමුක හැඟීම් පිළිබඳව පාලනය කරගැනීමට කටයුතු කළ යුතු අවස්ථාවක්. හැබැයි විනෝද ගමන් බිමන් වල ඔබ යන්න හදනවා. බොහෝ වෙලාවට සාක්කුට පොඩ්ඩක් තට්ටු වෙනවා. ඔබගේ පොකට් එකට පොඩ්ඩක් තට්ටු වෙනවා. විනෝද ගමන් බිමන් ගිහිල්ලා එනකොට අතේ සල්ලි නැහැ. ගෙදරට ණය වෙන්න සිද්ධ වෙන බව මතක තබා ගන්න. සමහර කටයුතු වලින් උපරිම ලාභ ලබන තත්ත්වයක් පෙන්වුම් කරනවා. බෝකර වැඩ කරන අයට ඉතාම වාසිදායක තත්ත්වයක්. ඉඩම් වාහන විකුණන අයට ඉතාම වාසිදායක තත්ත්වයක් පෙන්වුම් කරන බවයි කියවෙන්නේ. යහපත් තත්ත්වයක් පෙන්වුම් කරනවා. පුළුවන් තරම් ඉක්මනට මතක තියාගන්න. ඔබගේ මොනවාරි දෙයක් අලිවි කරගන්න තියෙනවා, විකුණ ගන්න තියෙනවා, දැනීම පළ කරන සුසු කාලවකවානුවක්. ඒකෙන් ඔබ ජය ලැබන බවත් පෙන්වුම් කරනවා. ඒ වගේම බොහෝ වෙලාවට තමන් කාන්තා පක්ෂයේ පිරිම් පක්ෂයත් එක්ක රාගයක සම්බන්ධතාව පවත්වන්න යනවා නම් මතක තියාගන්න ඕන බොහොම කල්පනාකාරී විය යුතුයි, උපක්‍රමශීලී විය යුතුයි, තමන්ගේ ආත්මය රැකගත යුතුයි. බොහෝ වෙලාවට එවැනි හැඟීම් වෙන කාලයක්. ඒ සම්බන්ධයෙන් උපක්‍රමශීලීකම ඔබ
ඔබගේ හිතේ තියෙන ඕන බව මතක තබා ගන්න. විශේෂයෙන් ඉගෙන ගන්නා වයසේ දරුවන්ට ඉතම් වාසියලසෙන බව පෙන්වු කරනවා. ඔබ මුහුණු දුන්න යම් විභාගයෙන් ඉහළ ප්‍රතිඵලයක් ආරංචි වෙනවා. එහෙම නැත්නම් බොහෝ වෙලාවට ඔබ යම් විභාගයකට තීරීපත් වුණා නැත්නම් අහවල් කැම්පස් එකකට තීරීපත් වුණා කියන ආරංචි ලැබෙනවා. සමහර වෙලාවට ඔබට යම් කැම්පස් එකකට තීරීලා ඉන්නවා නම් උසස් අධ්‍යාපන ආයතනයකට තීරීලා ඉන්නවා නම් ඔන්න ඔබට ආරංචි කරන අහවල් බෝට්ටුවෙන් මාව තීරීලා අහවල් කැම්පස් එකට මගේ පාඨමාලාව මට ලැබුණා කියන ආරංචිය අනිවාර්යෙන් ඔබට ලැබෙන අවස්ථාව පෙන්වු කරන ග්‍රහ පීඨීම පෙන්වු කරන නැටුම් ගෙවුම් වැයුම් කරන ඊටාම් ප්‍රසිද්ධියටපත් වෙන අවස්ථාව පෙන්වු කරනවා කරන කියන හැම දෙයකින්ම වාසියලසින බවත් පෙන්වු කරනවා විශේෂයෙන් ගායක ගායිකාවන් ප්‍රසිද්ධියටපත් වෙනවා වැඩි ඇරියුම් ලැබෙනවා ඔන්න ඔබට ටිකක් අතර මිතර සල්ලි වැඩිපුර ලැබෙන කාලවක ඕනම් හැබැයි රාත්‍රී කාලයේ වාහන පදින අය මතක තියාගන්න මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න නැතුව යන්න පුරුදු වෙන්න ඕන ගෙදර ඇවිල්ලා කරන දේක් කරන්න ඕන හදිසි අනුතර කරදරත් පෙන්වු කරනවා නිින්ද යෑමේ පිළිමද ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඒ වගේ මතක තියාගන්න ක්‍රීඩා ජීවිතේ කටයුතු කරන අය ලකුණු අතරට එන අවස්ථාවක් අනිවාර්යෙන් ඔබ ලකුණු අතරට ඇවිල්ලා ජාතික ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසිද්ධියක් ලබනවා එක්කෝ තමන්ගේ සමාජයේ ක්‍රීඩා සමාජයේ ජයගත්තා ජයග්‍රහණය කරා ඔබ ගියා කියලා ඔබ සම්මානයට ප්‍රාර්ථන අවස්ථාවක් බව පෙන්වුම් කරනවා හැබැයි හෘද වස්තුව පිළිබඳ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන ගැස්ට්‍රයිටික් පිළිබඳ ප්‍රශ්න එන්න පුළුවන් සෙම ධාතුවේ හෘද වස්තුවේ ගැටෙන්න පුළුවන් සමහරවිට සෙම ධාතුව නිසා හෘද වස්තුවේට ප්‍රශ්න ගැටළු ඇති වෙලා ඔබට උෂ්ම ගැනීමේ අපහසුතාව ඇති වෙන්න පුළුවන් තවදුරටත් ඔබ මතක තියාගන්න බෝ වෙන රෝග වලින් ප්‍රවේශම් වෙලා ඉන්න ඕන අවස්ථාවක් විශේෂයෙන් මේ කාලය තුල මුඛ ආවරණය වගේම සීළු ආරක්ෂක ඉස්වැසුම් පවත්පා පළඳින්න ඕන අවස්ථාවක් බව මතක තබා ගන්න සමාජයත් එක්ක කටයුතු කිරීමේදී බෝවෙන රෝගලින් ප්‍රවේශමින් කටයුතු කරන්න තුලා රැසින් ඉමුතුණය ආදරය දයාව කරුණාව ජයගත්ත දරුවන්ගේ ප්‍රශ්න විසඳ ගන්නා කාලයක් බව පෙන්වුම් කරනවා ජය ප්‍රාර්ථනා කරනවා මීළඟට බලමු උච්චික රැසින් ඉමුතුණයට මේ සිකුරුමාරු කොහොමද බලපාන්නේ කියලා 2023 3 වෙනි මාසයේ අත්වන ගුරු දින පෙරවරු 10/34 මිත්‍ර රාශිය වූ මකර රාශිය අතර තවත් මිත්‍ර රාශියක කුම්භ රාශියකට වෙනවා තත්කාල කේන්ද්‍රීය රණ උච්චික රැසින් ඉමුතුණයගේ 4 වෙනි කොටුවේ මේ ක්‍රියාත්මක වෙන්නේ 4 වෙනි කොටුවේ ක්‍රියාත්මක ඊටම යහපත් ත්‍ය පෙන්නු කරනවා උච්චික රැසින් ඉපදුනෝයේ මේ කාලය තුල හොඳ ලස්සනව හැඩවැඩ වාහනය මිලදී ගන්නා කාලවක වනක් අනිවාර්යෙන් තමන්ගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්න උච්චික රැසින් ඉපදුනෝයේ වාහන හොයන කාලයක් අනිවාර්යෙන් වාහනයක් ලැබෙනවා හොඳ මුදලකට හොඳ වාහනයක් ලැබෙන බව පෙන්නු කරනවා ඒ වගේම තමන්ගේ වාහනේ ලස්සන හැඩවැඩ කරන්න ඔන්න දිරච්ච ටික ටින්කරින් කරන්න එහෙම නැත්නම් පේන්ට් කරන්න තමන්ගේ බාසුන් නැලකට ගිහින් දාන අවස්ථාව පෙන්නු කරනවා ඒ වගේම මතක තියාගන්න ඕන තමන් ගත්ත ජීප් එක ලස්සන කරන කාලයක් හැඩවැඩ කරන කාර්යයක් හැබැයි ඒකට ඇස්වා කටවා වේදලා පස්ස බලන්න බව මතක තබා ගන්න. ඒ වගේම භූමි ලාභයක් පිළිබඳ ප්‍රශ්න පෙන්නුම් කරනවා. ඔබගේ භූමි ලාභය මතක තියාගන්න. කලක් තිස්සේ ප්‍රශ්න ගැටලුව තිබිච්ච මේ භූමියේ ලාභය සමහර වෙලාවට සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න පුළුවන්. කලක් තිස්සේ නඩු හැබයක් තිබුණා නම් ආරවුලක් තිබුණා නම් අනිත් පාර්ශ්වයත් එක්ක සාකච්ඡා කරන සුදුසු කාලයක් අනිවාර්යෙන් වාසිදායක විදියට හැමෝටම වාසිය සැලසෙන විදියට ඔබ තීන්දුව තීන්දුව අරගෙන ඒක නිරාකරණය කරගන්න වාසනාව සැලසෙන බව පෙන්නුම් කරනවා. දේපල පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා නම් මේ දේපල පිළිබඳ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඔන්න මොන හරි සහෝදර සංගම මතකැටුම් තිබුණා නම් කේක් එකක් අරගෙන යන සුදුසු කාලය බිස්කට් පැකට් එකක් අරගෙන ගිහිල්ලා දේපල ගැන කතා කරලා වැඩි කොටස එයාට දෙන්නම් කැමති කොටසක් ගන්න කියලා කතා කරන්න. අඩු වීදමින් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් අවස්ථාවක් ඔබට සැලසෙන බව පෙන්නුම් කරනවා. මේ කාලය තුල උච්චික රැසින් බුදුන අය ධෛර්යවන්තව ඉන්න කාලයක්. විශේෂයෙන් මතක තියාගන්න ප්‍රසිද්ධියක් උසුරනවා ප්‍රසිද්ධියට පත් වෙනවා අනිවාර්යෙන් මොනවාරි දෙයක් කරලා ඔබ ජනමාධ්‍යයෙන් ප්‍රසිද්ධියට පත් වෙනවා පුවත්පතින් ප්‍රසිද්ධියට පත් වෙනවා එහෙම නැත්නම් ගමේ පළාතේ ප්‍රසිද්ධියට පත් වෙනවා ඒ වගේම බොහෝ වෙලාවට ඔබ තවත් විභාගවලට මුහුණ දෙන්න අවස්ථාවක් පිළිබිච්ච අවස්ථාවක් පෙන්නු කරනවා ඒකෙන් බොහෝ වෙලාවට ගොඩක් වාසල්සා ගන්න පුළුවන් විදිහේ ගුරුවරු ලැබෙනවා පන්ති ලැබෙනවා ඒවට යනවා ඔබ ගිහිල්ලකින් ඉක්මම් ප්‍රතිඵලයක් ලබා ගන්න යම් කටයුතු කරන බව පෙන්නු කරනවා ඒ වගේම මතක තබා ගන්න තමන්ගේ ඥාතින් එකට එකතු වන අවස්ථාවක් ඔන්න ඔබට කොටහලු ගෙවල් මගුල් ගෙවල් ප්‍රිය සම්භාසන උත්සව වලට සහභාගී වෙන අවස්ථාව සැලසෙනවා නැති නෑ එකතු වෙන අවස්ථාවක් නෑයොත් එකතු වෙලා පරණ නෑකම් පවත්වන්න උත්සාහ කරන අවස්ථාවක් පෙන්වුම් කරනවා ඒ වගේම මව්පියන් සම්බන්ධයෙන් සුබ ආරංචි ලැබෙන බව පෙන්වුම් කරනවා ඔන්න මව්පියන් ඔබට යම් පණිවිඩයක් දෙනවා හාවල් වැඩි ඇවිල්ලා ලියා ගන්න සල්ලි ටිකක් හොයාගෙන ඇවිල්ලා මේක අපි ඔබට දෙන තීරණය කරා කියන ආරංචියක් ඔබට ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් බොහෝ වෙලාවට දූල පැනලා ගිහිල්ලා වැඩේ කරගන්න කියලා මම ඔබට උපදෙස් දෙනවා. ඒ වගේම මතක තියාගන්න පිය උරුමය පිළිබඳ සාකච්ඡා කරන සුදුසු ගහ පීඨීමක් ග්‍රහ මාරුවා. බය නැතුව පියා දෙකට නැවෙනවා තුනට නැවෙනවා ප්‍රියා ඔබට කරුණාව දක්වනවා. ඔබගේ මතයට එකඟ වෙනවා. අනිවාර්යෙන්
පියත් එක්ක සාකච්ඡා කරලා ඕන දෙයක් විසඳ ගන්න පුළුවන් අවස්ථාවක් කුච්චකර සිංහ ඉපදුණු අයට තියෙන බව පෙන්눔 කරනවා. විශේෂයෙන් මතක තබා ගන්න ඔබේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න විසඳා ගන්න කාලවකවානුවක් සමහර වෙලාවට ඔබේ ජීවිතේ ගොඩක් තීඳු තීන ගන්න අවස්ථාවක් මේ සම්බන්ධයෙන් සහෝදර සහෝදරන්ගේ නෑ හිත මිත්‍රන්ගේ යාළු වේලියන්ගෙන් ඔබට ගොඩක් වාසරසා ගන්න පුළුවන් අවස්ථාවක් පෙන්눔 කරනවා. විශේෂයෙන් උච්චකර සිංහ ඉපදුණු අය මතක තබා ගන්න ඕන සැපසේ වාසය කරන වාසනාව සල්සාගත් අවස්ථාවක් ගේදොර ලස්සනට තියාගෙන උත්සාහ කරන කාලවකවානුවක් වැඩකාරයන්ට වැඩ පැවරිලා තමන් නිදාසෙ ඉන්න බව පෙන්눔 කරනවා විශේෂයෙන් හොඳ මිත්‍රයෝත් හමු වෙන අවස්ථාවක් පෙන්눔 කරනවා ඒ වගේම හොඳ මිත්‍රයෝ ගෙදරට එන අවස්ථාවක් පෙන්눔 කරනවා ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඊළඟට බලමු දණ්ඩු සිංහ ඉපදුණු අයට මේ තත්ත්වය කොහොමද බලපාන්නේ කියලා දණ්ඩු සිංහ ඉපදුණු අයට මේ තත්ත්වය බලපාන්නේ මතක තබා ගන්න 2023 තුන්වෙනි මාසයේ අත්වන ගුරු දින පෙරවරු 10:37ට මිත්‍ර රාශිය මකර රාශිය අතර තවත් මිත්‍ර රාශියක කුඹ රාශිගත වීමත් එක්කම දණ්ඩු සිංහ ඉපදුණු අයගේ තුන්වෙනි කොටුවේ තමයි තත්කාල කේන්ද්‍රය යන මේ ක්‍රියාත්මක වෙන්නේ මේ තුන්වෙනි කොටුවේ ක්‍රියාත්මක වීම ඉතා මොහොත තත්ත්වයක් ඉගෙන ගන්නා වයසේ දරුවන්ට ඉතාම ගොඩක් වාසිරසන බව පෙන්눔 කරනවා ධෛර්ය ශක්තිය ලැබෙනවා විශේෂයෙන් මතක තබා ගන්න උනන්දුව ලැබෙනවා කම්මැලිකම දුරු වෙනවා සමහර වෙලාවට අලුත් පන්ති හොයාගෙන යන කාලයක් අලුත් ගුරුවරු හොයාගෙන යන කාලයක් ගුරුවරුන් වාසිරසන කාලවකවන බව පෙන්눔 කරනවා ඒ වගේම මතක තබා ගන්න ඕන බලය තහවුරු කරගෙන අවස්ථාවක් පෙන්눔 කරනවා ඒ වගේම බෝ ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන උඩ නැගීම් එහෙම නැත්නම් බර ඉස්සීම් වලින් ප්‍රවේශම් වෙන්න ඕන උරේස් වල කරදර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් සම්බරතාවය රැක ගන්න ඕන බව මතක තබා ගන්න. ඒ වගේම මුත්‍රාශ රෝග පිළිබඳ ප්‍රශ්න පෙන්눔 කරනවා විශේෂයෙන් බෙල්ල ප්‍රවේශම් කර ගන්න ඕන සමහර වෙලාවට ඔබගේ සෙමාමවරු පිළිබඳ ප්‍රශ්න ඇවිල්ලා සෙම් ගෙඩි ඇවිල්ලා හිර වෙන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් බොහෝ වෙලාවට වෛද්‍ය රූප පස්සේ දුවන්නේ සිදුවෙන කාලවක වනවා. සා නිසි වෛද්‍ය උපදේශ අනුව ඒවා පාලනය කරගත යුතුයි. ඒ වගේම දණ්ඩසින් ඉපදුණු අයගේ රූප ස්වභාවය පිළිබඳ වැඩිපුර හිතන කාලයක් විනෝදයේ සම්බන්ධයෙන් මුදල් හදල් වැය කරන කාලවක වුණත් ඒ කියන්නේ ඔබගේ අතමිට සරුවි මුදල් ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් සතුරු සාමිතියක යෙදෙන අවස්ථාවක් පෙන්눔 කරනවා. අධික වීදම් දරන කාලවක වුණොත් ඇඳුම් පැළඳුම් වලට ලස්සන වෙන්න ඒ වගේම බොහෝ වෙලාවට මිත්‍රත්වයක එකතු වෙලා විනෝදෙන අවස්ථාවක් පෙන්눔 කරනවා. ඒ වගේම දීර්ඝ ගමන් බිමන් වල යන්න වාසනාව තියෙන දණ්ඩසින් ඉපදුණු අයට රටේ ඉන්න පුතා දුව ඔන්න ඔබට ඇරියුම් කරනවා. මාස තුනකට ඇවිල්ලා යන්නේ කියලා වීසා ගෙවනවා. ඔන්න ඔබට යන්න රට යන්න වාසනාව සැලසෙන බව පෙන්눔 කරනවා. ලියකියවිලි සම්බන්ධයෙන් දණ්ඩසින් ඉදිරිපත් කරන අය පිළිගන්නවා. මොනවාරි මුදලක් අයදුම් කරා නම් මුදල් හර මොනවාරි දෙයක් සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරා නම් සමහරලාට ඔබ ගත්ත ණය මුදලට සහනයක් සැලසෙන්නේ කියලා බැංකුවෙන් ඉල්ලුවා නම් ඒකට ඔබට සාකච්ඡාවට එන්න කියලා මුන්න පණිවිඩයක් ලැබෙන කාලවකවන බව පෙන්눔 කරනවා. ළඟම ඥාතීන් සමග සතුටින් කතා කරන කාලවකවනක් දණ්ඩසින් ඉදිරිණ අයට පෙන්눔 කරනවා. විශේෂයෙන් ළඟම ඥාතීන් එක්කතු වෙලා බොහෝ වෙලාවට සතුටින් ජීවිතය ගත කරන අවස්ථාව සැලසෙන බව පෙන්눔 කරනවා. විශේෂයෙන් අසල්වැසියුත් එක්ක එකතු වෙලා යම් යම් දේවල් නිර්මාණය කරන්න එහෙම නැත්නම් ශ්‍රමදාන පවත්වන්න එකට එකතු වෙලා කටයුතු කරන අවස්ථාව සැලසෙන බවත් පෙන්눔 කරනවා. මතක තියාගන්න ඕන දණ්ඩසින් ඉපදුණු අය විශේෂයෙන් ජාත්‍යන්තරත් එක්ක කටයුතු කරන ව්‍යාපාර කටයුතු කරනවා නම් ඉතාම හොඳ තත්ත්වයක්. ඔබට ඩොලර් ගලාගෙන එන අවස්ථාවක්, යෙන් ගලාගෙන එන අවස්ථාවක්, පවුම් ගලාගෙන එන අවස්ථාවක්. ඒ නිසා ඔබගේ ජාත්‍යන්තර කටයුතු වලට සම්බන්ධව බැංකු ශේෂයත් එක්ක හරියට සම්බරතාවය රැකගන්න, ඔබගේ දුරකථනය හරියට තියාගන්න, ඒ ලැබෙන පණිවිඩයත් එක්ක ඔබ කටයුතු කිරීම තුළින් ගොඩක් වාසල්ස ගන්න පුළුවන් හැකියාවක් තියෙන බවත් පෙන්눔 කරනවා. ඒ වගේම විශේෂයෙන් ඔබගේ වික්‍රමය ඉතාම කරුණාවන්ත විදිහට පෙන්වන අවස්ථාවක්. ඔබගේ ධෛර්යය ඊර්ෂ්‍යාවෙන් තොරව පෙනෙන අවස්ථාවක්. ඉනිසෑම ඔබ පිළිගන්නවා, ඔබගේ වචනයට අවනත වෙනවා, ඔබගේ වචනයට යටත් පහත් වෙනවා, ඔබ හැම දෙයකින්ම ජය ගන්නවා. කොමුණක් දණ්ඩසින් ඉපදුණු අය ජීවිතයේ ඉහළ තත්ත්වයකට පත් කරගන්න උපක්‍රමශීලී ධෛර්යවන්ත පුද්ගලයෝ විදිහට පෙන්눔 කරනවා. ඔබට සුබ අනාගතයක්. මේ ළඟට බලමු මකර රැසින් ඉපදුණු අයට මේ සිකුරු මාරු කොහොමද බලපාන්නේ කියලා. 2024 තුන්වෙනි මාසයේ අත්වන ගුරු දින පෙරවරු 10:34 මිත්‍ර රාශිය මකර රාශිය අතර ඒ වගේම තවත් මිත්‍ර රාශියක කුඹ රාශි ගත වීමත් එක්ක මකර රැසින් ඉපදුණු අයගේ දෙවෙනි කොටුවේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න සුබම සුබයි. බය වෙන්න එපා. මොනවාරි ධනයක් ලැබෙනවා. ඒ නිසා ලොතරැය මිලදී ගන්න එක අමතක කරන්නම එපා. අනිවාර්යෙන් ලොතරැය මිලදී ගන්නම ඕන. ඒව කලින් දවසේ හෝ ඊට එදා දවසේ හෝ මේ ලොතරැය මිලදී ගන්න. ඒ සම්බන්ධයෙන් ලොකු දිනුමක් පිළිබඳව සහතිකයක් පෙන්눔 කරන්න පුළුවන්. විශේෂයෙන් මතක තියාගන්න ඔබ හොඳ සුබ හොරාවකින් මේක මිලදී ගත්තොත් ඔබගේ පක්ෂියා හොඳ ගමන අවස්ථාවේ, එමෙතන රජ අවස්ථාවේ, භෝජන අවස්ථාවේ ඉන්න වෙලාවක් බල්ලා ගත්තොත් වඩා හොඳ බවයි මම කියන්නේ. මිල මුදලක් ලැබෙනවමයි. ඔබ ණය මුදලක් අයදුම් කරා නම් ඔන්න ඒක ඔබට පාස් වුණා. එහෙම නැත්නම් මොනවහරි යම් මුදලක් බලාපොරොත්තුන් හිටියා නම් කෙනෙකුට දීලා ණය මුදලක් බලාපොරොත්තුන් හිටියා නම් ඔන්න ඔහුගේ
ඉඩම විකා වාහනේ විකා ඒ මුදල ඔබට දෙන්න ඒකළු උත්සාහ කරන අවස්ථාවක් පින්නුම් කරනවා ඒ වගේම ලෞකික සැප සම්පත් වැඩිපුර ලැබෙන කාලවකවානවා ඔබගේ මෙට්ටේ වෙනස් කරනවා කොට්ටේ වෙනස් කරනවා ඇඳුම් වෙනස් කරනවා කාමරේ වෙනස් කරනවා එහෙම නැත්නම් අඳින පළඳින්නේ ලස්සනට විපෑදම් කරලා මිල ගන්න කාලවකවානවා බව පින්නුම් කරනවා ගේ දොර ලස්සනට හැඩවැඩ කරන කාලවකවානවා බව පින්නුම් කරනවා මේ යාන වාහන ගෙවල් දොරවල් වතු පිටි වස්තු දනේගෙන පිළිවෙලට හිතන කාලවකවානවා ඒ කියන්නේ උපරිම ලෞකික සැප ලැබෙන බව පින්නුම් කරනවා ඒ වගේම ලාභය සඳහා කරන හැම කටයුත්තකින්ම වාසිය සැලසෙනවා ඒ වගේම ඔබ අමුතු විදිහේ කතා විලාසකින් ඉබි පුද්ගලෙක් බොහෝලාට ඔබගේ වචනේ වෙන්ද වගේ නෙමෙයි අනිත්‍යයට දැනෙන වචන විලාසයක් තියෙන්නේ වෙන්ද වගේ ගොරෑඩි කතාවක් නෙමෙයි හොඳ ත්‍රිබල් බේස් බැලන්ස් වෙච්ච කටහඬක් ඔබ ඉදිරිපත් කරන්නේ අනිත්‍ය ඒකට අවනති වෙනවා ඔබගේ දේ වචනේ විශ්වාස කරනවා ඒ නිසා ඔබගේ කතා විලාසය නිසා ගොඩක් වාසලසා ගන්න බව පෙන්눔 කරනවා දියුණුව කියන මාතෘකාව ඔබගේ අත ළඟ ඒ නිසා මතක තියාගන්න ගන්න තීන්දුව තීරණ පිළිබඳව හිත දෙසරක් හිතන්න එපා ඉක්මන් කරන්න ඒ වුණොත් එම ඔබගේ දියුණුවට හේතු වෙන කාරණු කාරණා සිදු වෙන බවත් පෙන්눔 කරනවා ඒ වගේම සමහර වෙලාවට ඔබගේ පෞල් ජීවිතයේ තිබිච්ච මතකයන් සමතිකර පත් වෙන කාලවකවානම් ඔන්න බිනිඳ ඈත් වෙලා හිටිනම් බිනිඳ මහගෙදර ගියානම් ඔන්න එකට එකතු වෙන කාලවකවානම් සමහරවිට බිනිඳ රට රාජ්‍යවල සේවය සඳහා ගියානම් ඔබට ගෙන්න ගන්න උමනාවක් තිබුණා නම් ඔන්න බිනිඳ ආවල් දවසේ එනවා කියන පණිවිඩය ඔබට ලැබෙනවාමයි එක්ක සුවාම්පුරුෂය ඈත් වෙලා හිටියානම් ඔන්න බිනිඳ ළඟට එන අවස්ථාවක් දරුවෝ ළඟට එන අවස්ථාවක් පෙන්눔 කරනවා විශේෂයෙන් මකර රැසින් ඉබදුන අය මතක තියාගන්න ඕන තමන්ගේ ණයතුරස් ප්‍රශ් විසඳ ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් සැලසෙන බවත් පෙන්눔 කරනවා තමන් මූණ දෙන්න බලාපොරොත්තුෙන් ඉන්න උසස් අධ්‍යාපන කටයුතු වලට පහසුකම් සැලසෙන අවස්ථාවක් පෙන්눔 කරන බවක් පේනවා හැබැයි ඔබගේ උග්‍ර ප්‍රවේශම් කරගන්න ඕන මූණ ප්‍රවේශම් කරගන්න ඕන සමායට උෂ්ණ අධික කැම ගන්න එපා අධික සීතල කැම ගන්න එපා ඒ වුණත් උග්‍ර වන වෙයි එහෙම නැත්නම් මූණේ ගෙඩි බිබිලි වගේ දේවල් ඇවිල්ලා හැම වර්ණේ වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා බොහොම කල්පනාකාරී වීතුයි ඔබගේ ඇස්කම් කට ප්‍රවේශම් කරගන්න ඕන බව මතක තබා ගන්න විශේෂයෙන් ශරීර සෞඛ්‍ය කියන ටික වැඩිපුර හිතන්න ඕන ඔබ අතේ සල්ලි ගැවෙස නිසා අනවශ්‍ය විදියට කෑම බීම පරිහරණය කරන කෙනෙක් බව පෙන්눔 කරනවා ඒ වගේම විශේෂයෙන් මතක තබා ගන්න ඔය ගනුදෙනු කරන එක තම වාසිය ලෙසින තත්ත්වයක් ඔය පොලියට දෙන එහෙම නැත්නම් බඩු මුට්ටු ගස් ගන්න ආයතන වලට තම වාසිය ලෙසින තත්ත්වයක් වාහන සම්බන්ධයෙන් රෙන් කරන කටිට තම උද තත්ත්වයක් ඒ ඇයිට වැඩිපුර වාසිය සැලසෙන ව්‍යාපාර කටු සාර්ථක වෙන කාලවකවානක් මකර රැසින් ඉදුණායට සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා මීළඟට බලමු කුම්භ රැසින් ඉදුණායට කොහොමද මේ තත්කාල කේන්ද්‍රය බලපාන්නේ කියලා මේ ග්‍රහ මාරුව මෙහෙමයි සිකුරු මාරුව 2023 තුන්වෙනි මාසයේ අත්වන ගුරු දින පෙරවරු 10:34ට මිත්‍ර රාශිය මකර රාශිය අතර තවත් මිත්‍ර රාශියක් කුම්භ රාශියකට වීමත් එක්කම කුම්භ රැසින් ඉදුණායේ පළවෙනි කොටුවේ ක්‍රියාත්මක වෙන්නේ ඔන්න ඔබට පෙර වාසනාව ඉස්මතු වෙනවා බය නැතුව අත තියන්න ඔබ ලොතරියක් මිලදී ගන්න මොන කලින් දවසේ මේ ගහමාරු වෙන දවසෙත් කොලතරයන් මිලදී ගන්න ඔබට වාසිය සැලසෙනවාමයි අනිවාර්යෙන් හොඳ වෙලාවක් බල්ලා හොඳ වෙලාවකට ඊට බැහැලා ඔබගේ පක්ෂියා රජ කරන මොහොතක ගමන අවස්ථාවේ එහෙම නැත්නම් භෝජන අවස්ථාවේ ඉන්න වෙලාවක් බල්ලා දක්ෂ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් ළඟට ගිහිල්ලා නැකතක් හදාගෙන මේ ලොතරැයි මිලදී ගන්න දිනුමක් තියෙනවාමයි ඔබගේ බාහිර පෙනුම් පිළිබඳ වැඩිපුර හිතන කාලවකවානුවක් බොහෝ වෙලාවට ඔන්න ගෙදර යත් කියනවා මෙන්න පිස්සු නටන ලිටු මිනිස්සය දැන් පිළිවෙලක් වෙලා ඔන්න හිතන විදිය වෙනස් වෙලා ඔන්න ක්‍රියාකාරකම් වෙනස් වෙලා ඔබ ඇගීමට ලක් වෙන අවස්ථාවක් ඒ නිසා ඔබ පුදුමයට පත් වෙන්න එපා එහෙම ග්‍රහ පීඨීමක් ඔබට මේ ඉස්සරහට එන්නේ ඒ වගේම ඔබගේ බාහිර පෙනුම පිළිබඳව වැඩිපුර හිතන කාලයක් වෙන්දා කොණ්ඩේ පීරන්නේ නැති විට නම් ඔන්න කොණ්ඩේ පීරනවා ලස්සනට කොණ්ඩේ කපනවා කොණ්ඩේ හැඩ වැඩ කරනවා පණාව නිතරම අතේ තියන් ඉන්න කෙනෙක් ඒ වගේම මූණ පිළිබඳව හිතන කෙනෙක් ඇඳුම් පැළඳුම් පිළිබඳව හිතන කෙනෙක් ඒකට අවශ්‍ය පරිසරයේ ගොඩනගෙන බවත් පෙන්눔 කරනවා ඒ වගේම සිත හැදෙන වස්තු පිළිබඳව ඔබ හිතන කෙනෙක් සමහර වෙලාවට ඔබ ලස්සන දේවල් හොයන් යන කෙනෙක් මතක තියාගන්න බොහෝ වෙලාවට හොඳ ඔරලෝසුවක් මිලදී ගන්න කෙනෙක් හැඩ වැඩ ෆෝන් එකක් මිලදී ගන්න අවස්ථාව සැලසෙනවා හොඳ සපත්තු කුට්ටමක් මිලදී ගන්න අවස්ථාව ඒකෙන බොහෝ වෙලාවට කාලේ නාස්ති කරන කෙනෙකු බවත් පෙන්눔 කරනවා ඒ වගේම විශේෂයෙන් ශරීර ස්වභාවයේ පිළිමද වැඩිපුර හිතන කෙනෙක් එහෙම නැත්නම් ඕන්න පිරිමියෙක් නම් තමන්ගේ ශරීරයේ අංග ශරීර සෞඛ්‍ය ගැන හිතලා ව්‍යායාම කරන අවස්ථාවක් පෙන්눔 කරනවා කාන්තාවක් නැවෙන්න ඇවිදින්න යන අවස්ථාවක් පෙන්눔 කරනවා තමන්ගේ ශරීරය ගැන වැඩිපුර හිතන කාලවකවානක් බව පෙන්눔 කරනවා ඒ වගේම බොහෝ වෙලාවට තමන් දකුණ දකුණ බඩුව මිලදී ගන්න අවස්ථාවක් බොහෝ වෙලාවට ගෙදර දොර ලස්සන හැඩ වැඩ කරන්න මල් මිලදී ගන්න එහෙම නැත්නම් බොහෝ වෙලාවට ලස්සන බඩු මුට්ටු මිලදී ගන්න අවස්ථාවක් පෙන්눔 කරනවා එහෙම නැත්නම් එවිනි තැන් වල සේවය කරන අයට ගොඩක් වාසිය ලැබෙනවා ඒවා නිෂ්පාදනය කරන ආයතන වල ගොඩක් වාසිය ලැබෙනවා ඒගොල්ලන්ගේ බොහෝ වෙලාවට මතක තියාගන්න වෙලෙහෙඳාම් සරු වෙනවා ඔය විසුතුරු බඩු වෙලෙහෙඳාම් කරන අයට ඊටාම වාසිදායක තත්ත්වයක් පෙන්눔 කරනවා මතක තියාගන්න ඔය ලව සිටිය වල
एवं तेंगल सेवे करना बड़ विनदाम करना वासन बोहलाट वे विन व्यापार दून बहुत पेन्नू करना इवगेम एंदूम पेन्नू महान निष्पादने करना आयतन वासन तत्व पेन्नू करना कुंभर सिंह इबुन आये कटिता सार्थक अवस्था पेन्नू करना कुंभर सिंह इबुन आये प्रेम पीलिंद वेपुरी कालिया इवगेम बोहो विलाट लसन पिरीसुकम वेपुरी कालिया इन सह मेयागन वेपुर कुंभर सिंह इबुन आये वेपुर अवधान वेपुर लभन कालवकोनो पेन्नु करना कांतावकना प्रिम पार्शे बेलम लभन प्रिम के कांता पार्शे बेलम लभन बोहो विलाट कपी पेन चरचक्र जीवित गत करना मीलंगड़ बलम मीन सिंह इबुन आयट मे शिखर मारू कोम बलपा की दिदाशिष तुंगनी मासी अतन गुरुदीन पेरूर दहा तिर मित्र राशि मकर राशि अतर तवत् मित्र राशि को कुंभ राशि गत विमत्क मीन सिंह इबुन आये दुलश्वनि कुटे मे क्रियात्मक पेन्नु करना मे दुलश्वनि कुटे क्रियात्मक मीन सिंह इबुन आयट मध्यस्थाई हेबई मतकतीगण होरा होरा कटकत करना समारेट बिरीद्र हो विनत् आदरवंत होना स्वाम पुरुष हो रही विनत् आदरवंत होना इन सह मतकतीगण होरा होरा कटकत करना वलगिन्न अवस्था पेन्नु करना योग बोहो विलावटे तमंग गेदट नोकिया यम यम हो रम विमंगन यालुत्क विनोदेन एलियत कैम गण गील गेदट आहुन उन्न लज्जा पास विन बहुत पेन्नु करण इवगेम बोहो विलाट मीन सिंह इबुन असनी कतंत्र बोरूड सलीदंकर काल को एम सलीदंकल पस तीरण अपराधिया कुने की इवगेम आरोग्यशालावल अन्नो अम्म संबंधी ज्ञाति संबंधी तात संबंधी సహోదరి సంబంధి సహోదరి సంబంధి వేసవిని సిద్ధున కాలవకోన పెన్ను కరణం తమంట ఆరోగ్యశాలవలే అన్నను అడుమగానే వైద్యవరే పస్సరి దువన్న సిద్ధున ఏ సంబంధి ముదలదులు వైకరణ నెతి లెడ బెహెత్ కన్ను ఉత్సాహ కరణ ఏహెమ బెహెత్ కాలల నెతి లెడ అదాగన్న అవస్థావ ఇటి సమతక తీయాగన్న యాగిదర మనుషుల లెడ యదునా కిల ఒయా కలబల వేల బెహెత్ కన్న యన్నేపా ఏ బలకిన్ యన్నత్ ఎపా ఏ సంబంధి బోహో విలాట ఒబ ప్రవేశమిన్ ఇన్నన కాలయక్ కిల హితాగ నిటియం ఇవరే ఏవగిమ రహస్ సతురు కరదర క్రియాత్మక ఉనత్ ఏవా ఒబ జయగన్నం රහස් සතුරු කරදර ඔන්න ඔබ ළඟට මේල නතර වෙනවා සමහර වෙලාවට රහස් සතුරු කරදරය පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා ඔබ ඒකෙන් ජය අරගෙන තමයි පස්ස බලන්නේ සමහර රහස් සතුරු කරදර ක්‍රියාත්මක කර ගය නීති ඇරයන්ට අසු වෙලා හිරබත් කන තත්තර පත්වන බව පෙන්වු කරනවා ඒ වගේම ඔබ දුක් දුක් කරදර වලට පීඩා විඳින්න පුළුවන් බව පෙන්වු කරනවා හැබැයි උනුත් ඔබ බේරෙනවා වංචා ප්‍රයෝග වලට ලක් වෙන්න පුළුවන් ඒ උනුත් ඔබ බේරෙන බව මතක තබා ගන්න ඒ නිසා ඔබගේ उत्पत् बलवेगे यहापत्ना मे ग्रहमारी गुड़क वा सलसागन पुलाव पेन्नु करना उत्पत्ति बलवेगे यहापत् दिनगण ज्योति वेदी इलांगे अन्न गील बलोना मगे लक्ष्मी मीन मिन्न केंद्रे मगे शिखुर गाय अने तेन अणु मट मुकद वेन्नील बल्ल दिनगण के वड़ा हमे कीवे इवगे ओब अत दिगर दिन के बोहो विलावट त्यागी भोग दिन के हेम दील समहार लट उब अते सते नेतु इन अवस्था पेन्नु करना मे काले गुप्त बलपाय मेतुन बोलवा उब आदरवंत पोलती आदरवंत पोलती उन्न उबट बड़ मुनहर दील अलगन अदन इन सब भूमि प्रवेश भाव मतकथ भागा इवगे मतकथ भागा गिदर दुरी अति किताम सूचल सतुंगि प्रवेश अवस्थाव वैरस शिशुबीजगी सतुंगि मुनहरी हपसपा कैम अक्टिसा उबट मुनहरी पीडावा कतिवेन पुलंग संबंधी वैद्युपदेश लबान सिद्धुन भवत पेन्नु करना इवगे मतक तमंगे पर्स तिब्बतना तील अते एक समार लट के नेतूना किया तमंगे फोन के नेतूना किया अनावश्य विधि वेद पैदम करना सिद्धुन कारण एतिवेन पुलवा उबगे आरक्षा उबगे हितन वगे बगे बड़मुटे आरक्षा तो बहित तिब्बेन तिब्ब वगे करगने पुर्दून नेता वेनक करगने होरगंकला उब हितला यम गेटू कारी तत्व के पुलंब मतक भागा ये बगे पूज्य पक्ष आयट मीन सिंह इपून पूज्य पक्ष आई तम यहा तमंगे प्रसिद्ध तकाकर हेम कटुत्म वास्य सलसन भवत पेन्नु करना भूल जनमाद्युन नितर नितर पेनी तत्व पेन्नु करना जनमाद्युन उपदेशनात्मक चरत्यक्त बनदेशनाकर पेन्नु करना कहार बहुल जीवित कथकन भवत पेन्नु करना कोमुन मीन सिंह इपून आयट विशेष मे काले यापत्त्य पेन्नु करना मतगति आगा सेम गेडी संबंधी पीड़ा विधि पुलवांग पुलवंतर शीतल कैम बीमुन प्रेसंगन अवस्थाव मुत्रासुर गति पुलवांग इवन दिवल दैतुपागा ओबट शुभ अनागत अखिल प्रार्थना करण शिखुर मारुव राशि दुलाटिता हुद तत्व बलपान भव पेन्नु करण मेके वास्य सलसा गणिम सदा उभगे केन्द्रीय हरिट परीक्षा करोल उप मंदुन उपदेशन कटित करण अभी मे कीन कर्ण देवाल पीली बंधव उभ सहेमिकट पत्
පත්වෙනවානම් ඒ සෑයීමක තහවුරු කරගන්න ඕන නම් ඔබට පුළුවන් කේන්දරේ පරීක්ෂා කරවන්න දිනයක් වෙලාවක් වෙන් කරගෙන උපදෙස් අරගෙන පැමිණෙන්න මේ සිකුරු මාරුවේ අරුම පුදුම දේවල් ඔබට කොහොමද බලපාන්නේ කියන එක මට දැනුවත් කරන්න පුළුවන් ඔබ සීලුම දෙනාට සුබ අනාගතයක් සුබ ජීවිතයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා।